வணக்கம் ஆய்வோவன் சிறு தினாட்டம சுப சந்தியாவை பிரார்த்தனா கண்ணமா ஐலர்னிங் காலேஜ் இகன கண்ண அப்பே துணவசரே தூள புத்தாளா ஒன் அத சுபுர்து பரிதி ஒபே ஆதரணீய விமல குருத்துமத் எக்க தமாய் புத்தே ஒபே அத்தியாபன கட்டியத்து டிக சார்த்தக கரகண்ட விமல விஷயம் சூடான வேலா இன்னே மன் கெமதி சிறு தினாம கெமாய் கொன் கரனவனா ஹேதுவ தமாய் පුංචි ළමයි සංඛ්‍යාවක් ඉන්නේ අපිට එතකොට හොඳ වැඩක් කරන්න පුළුවන් ඔයාලා වැඩ කරනවා බලලා එතකොට ඔයාලගේ අඩුපාඩු ටික හදාගෙන පොඩි තුවක් ඉස්සේක ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලා දන්නේ නැතුව ඇති ඔයාලගේ අයියලා අක්කලා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වෙලා දැන් මාස 3ක් 4ක් වෙනවා ඉතින් ලංකාවේ හොඳම පළාත බවට පත් වෙලා තියෙන්නේ දකුණු පළාත ඒ වගේම පුතේ ලංකාවේ හොඳම දිස්ත්‍රික්කයේ බවට දිස්ත්‍රික්ක අතරින් පළවෙනි ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කය දෙවෙනි ස්ථානය අපේ දිස්ත්‍රික්කය මාතර දිස්ත්‍රික්කය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි ලොකු සතුටකින් දැන් ඉන්නේ මේ වෙලාවේ ඇත්තටම ලොකු සතුටකින් ඉන්න හේතුව තමයි අපි සියලුම ගුරුවරු ටික එකතු වෙලා මාතර දිස්ත්‍රික්කයේ පුතේ හොඳ ප්‍රතිඵලයක් හැදුවා. ඉතින් මේ ප්‍රතිඵලය අපි ලස්සන නිර්මාණයක් කරලා මුළු ලංකාවක්ම ආධිපත්‍යයක් බවට පත් කළ ඉවරයි මේ වෙද්දි. ඉතින් ඒ වගේම අපේ දූල පුතාලත් කොහේ ලංකාව තුල කොතන ඉරියක්ද ප්‍රශ්නයක් නැහැ. එන්න ඇවිල්ලා දෙන්නේ ඔබ ඉගෙන ගන්න කොරිතුවක් සර් එක. ඉතින් පුතේ අපි හරි අවබෝධයෙන් වැඩ ටික කරගෙන යමු. හරි. මට කියන්න බලන්න අනුත්තරා. අනුත්තරා පුතේ ඔබ මයික් එක ඔන් කරන්න ඕන අනුත්තරා. හරි. අනුත්තරා මට කියන්න අපි ගිය සතියේ මොනවද කතා කරේ? ये सत्य अभी मुनादे का तागर ही बोलते आनुत्तरा वो आधे तो मांती का संबंध होने आधे तो मांती का संबंध होने बट वो आगे ने क्या हिंद नहीं बोलते हाई इन का तागर आने को आ आधे पांती का संबंध होने हारे ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මට කියන්න බලන්න මෙනුකි. මෙනුකි. කො මෙනුකි? අවුසේ. අපි ගිය සතියේ මොනවද කතා කරේ මෙනුකි? දෙමළ. ආ දෙමළ තමයි. ඉතින් දෙමළ පන්තියේ දෙමළ තමයි කතා කරේ. අපි කොතනද නතර කරේ? මොනවද කතා කරේ? වචන කතා කරාද? අවුසේ. මොන වචනද අපි කතා කරේ? සර් කියන බලන්න පොඩ්ඩක් එනදු පැන්සල ආ ඒක කතා කරේ නේද අන්තිමට අපි ආ පොඩ්ඩක් මම කියන්නකෝ අපි ගිය සතියේ කතා කරපු වචන ටික පොඩ්ඩක් කතා කියන්න කොටක් ගාලා මිනුකි ඉක්මනට අපි ගිය සතියේ කතා කරපු වචන ටික ටක් ගාලා කියාගෙන යන්න මන්දකින් කියන්න මම වචන ටික आ ईलंगटा पोतो बारला किया ना पोतो बारला किया ना प्रश्न है ना पोतो बारला किया ना अरे ये सब भी नातर का कुछ नहीं बोला मामा ओ आन मामा अरे ईलंगटा आई बोवन ईलंगटा नियर मामा ईलंगटा ऊर गामा ईलंगटा इन्हें जो मागे ईलंगटा එනදු පුතම් මගේ පොත ආ ඊළඟට එනදු පෙන් පෙන්සිල් මගේ පැන්සල එනදු වයදු වයස ආ උංගල් ඔබේ ආ ඊළඟට මක්කු මට ඊළඟට එන්නේද මොකද්ද ඊළඟට එපඩි කොහොමද ඊළඟට එංගේ කොහොමද එංගේ කොහොමද නෙමෙයි කොහේද හරිද ඒ වැරද්ද හදාගන්න කක් ගාලා හරි හොඳයි හරි පුතේ අපි ගිය සතියේ කතා කරලා තියෙන්නේ ඉතාමත්ම වටින වචන ටික. ඉතින් ඒ වචන ටිකෙන්
අද අපි ලොකු වැඩක් කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් ඔයාලා දන්නවා තුන වසරේ ළමයින්ට අපිත් එක්ක වැඩ කරන්න දෙන පැයක කාලයක්. ඉතින් ඒක නිසා ඒ පැයක කාලය තුල අපි පොඩ්ඩක් වැඩ කරමු වැඩිදුර. හරි. පුතේ අද දිනේ දාගන්න ඉක්මනට පොත් ටික අරගෙන අද දිනේ දාගන්න ඉක්මනට අද දිනේ දාගමු ඉක්මනට සියලු දෙනාම ලබන සතිය ඔක්කොම පාඩම් වෙන්න ඕන. පැහැදිලිද සියලු දෙනාටම? ලබන සතිය ඔක්කොම පැහැදිලිව පාඩම් කරගන්න ඕන. ඔය අපි කතා කරපු වචන 11 සහ අද කතා කරන මේ වාක්‍ය ටික සියල්ලක්ම ඔබ පාඩම් කරගන්න ඕන. හේතුව තමයි පුතේ ජනවාරි මාසේ ඉඳන් පොඩි ටුවක් උස ඔයාලට ස්පෝකන් පැත්ත ඔයාලගේ නිර්මාණය කරනවා. ඒ කියන්නේ ස්පෝකන් තැමිල් කතන දෙමළ පැත්ත ඔයාලගේ හදනවා. ඉතින් ඒකට අවශ්‍ය වෙන අඩිතාලම තමයි මගේ පුතේ මේ දෙසැම්බර් මාසයේ තුල පොඩි ටුවක් උස ඔබත් එක්ක මේ නිර්මාණය කරගෙන යන්නේ. ඒක නිසා හරි අවබෝධයෙන් හොඳට පාඩම් කරන්න ඕන. පැහැදිලිනේ? අද දිනේ දාගන්න ඉක්මනට. හරි. පොඩි ටුවක් උසට දිනේ මතක නැහැ. හෂිනි අද කවද්ද කියලා කියන්න ඔබ පුතේ. උසට දිනේ මතක නැහැනේ. 22. 22 තමයි. අනේ ජනවාරි 22ක් තියෙනවා. ඊළඟට පෙබරවාරි 22ක් තියෙනවා. ඔය කියන්න හරියට දිනේ කියන්න. දෙසැම්බර්. දෙසැම්බර් 22. හොඳයි. 2021 දෙසැම්බර් 22 හරි අවබෝධයෙන් අදිනේ දාගන්න. හරි. වැඩි කතා ඕනේ නැහැ. අංක 1 ලියාගන්න පළවෙනි වාක්‍ය පුතේ. හරි අවබෝධයෙන්. ඔන්න අපි ගිය සතියේ කතා කරපු වගේ අපි වෙන්නේ. හරි? ඒක නිසා සර් ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නෙත් නැහැ මොකද? දැන් පාඩම් කරලා තියෙන්න ඕන. අපි වැඩ ගොඩක් කරලා තියෙන්නේ. වචන 11ක් කතා කරලා තියෙන්නේ. අද මේ වචන 11න් තමයි අපි දූර පුතාලත් එක්ක අද අපි ලස්සන වාක්‍ය නිර්මාණය කරන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් මගේ පුතේ අපි යමු අපේ වැඩ ටික පටන් ගන්න. පළවෙනි වාක්‍ය ලියාගමු පුතේ. උංගල් පෙර් එන්න. පළවෙනි වාක්‍ය ලියාගන්න. උංගල් පෙර් එන්න. අනුත්තරා අද නේද පන්තිර සම්බන්ධුනේ? හරි. ඒක නිසා ඒ දරුවා ගිය සතිය උගන්නපු දේවල් වීඩියෝ එක බලන්න වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. අංක එක ලියා ගන්න. උංගල් පෙර් එන්න. පළවෙනි වාක්‍ය පුතේ උංගල් පෙර් එන්න. පළවෙනි වාක්‍ය පුතේ උංගල් පෙර් එන්න. උංගල් පෙර් එන්න. පළවෙනි වාක්‍ය උංගල් පෙර් එන්න. වේගයෙන් වේගින්. හොඳයි. හරි. සෙතුම් මයික් එක ඔන් කරන්නකෝ සෙතුම්. සෙතුම් කීයකට උගන්වපුවා පාඩම් කරානේ සෙතුම්. සෙතුම් ඊසතු බලව පාඩම් කරාද? ඔව් සර්. ඔව්. හරි. දැන් සර් අහන වචන වලට තේරුම් කියන්න ඕන සෙතු. හරිද? පළවෙනි වචනය පුතේ උංගල් කියන එකේ තේරුම මොකද සෙතු? උංගල් කියන එකේ පොත බලන්න. ඔබගේ. පොත බලන්න බෑ. හරිද? දැන් පාඩම් කරලා තියෙන්නේ ඔබගේ. පෙර් කියන්නේ මොකද්ද? නම. නම. එන්න කියන්නේ මොකද්ද එතකොට? එන්න. මොකද්ද? මොකක්ද? මොකක්ද? හරි. එතකොට සෙතුම් මට කියන්න උංගල් පෙර් එන්න කියන එකේ සම්පූර්ණ වාක්‍ය තේරුම. දැන් කියන්න. හයි. ඔබගේ නම් මොකද්ද? ඔබගේ නම් මොකද්ද? හරි. හොඳයි. ලියාගමු තේරුම පුතේ. උංගල් පෙර් එන්න ඔබගේ නම කුමක්ද? නැත්නම් ඔබගේ නම මොකක්ද? හොඳයි සයුමි. හොඳයි. වේගෙන් ලියන්න. වේගෙන් වේගෙන්.
අපි ගිය සතියේ කතා කරපු වචන වලින් පුතේ අද අපි ලොකු වැඩක් කරනවා. ඉතින් හරි අවබෝධෙ හොඳට අහගන්න. හරිද? හොඳට අහගෙන වේගෙන් ලියන්න ඕන. වේගෙන් ලියලා අපි ලොකු වැඩ ටිකක් කරමු අද දවසට. හරි අවබෝධෙ බලමු. පළවෙනි වාක්‍ය පුතේ උංගල් පෙර් එන්න ඔබේ නම කුමක්ද? උංගල් පෙර් එන්න ඔබේ නම මොකද්ද නැත්නම් ඔබේ නම කුමක්ද ඔබේ නම කුමක්ද නැත්නම් ඔබේ නම මොකද්ද හොඳයි නියමයි සතුටින් හොම වැඩ කරද්දී අපි වැඩ කරමු අපි මාතර දිස්ත්‍රික්කයේ තුල ප්‍රතිපල සාමාන්‍ය පෙළ ප්‍රතිපල මේ අවුරුද්දේ ලංකාවේ දෙවැනි ස්ථානය ඉතින් ප්‍රථම ස්ථානය අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපේ ගුරුවරු ඔක්කොම එකතු වෙලා ප්‍රතිපල හැදුවේ ඉතින් දෙමාපියන්ට කියන්නේ කිසිම දෙයක පුංචි හරි අවිශ්වාසයක් තියාගන්න එපා ප්‍රාථමික අංශයේ පිළිබඳව ලොකු දැඩි අවබෝධයකින් මම වැඩ කරනවා හේතුව තමයි මේ අයගෙන් ලොකු බල විශාලට එකක් හොදාන්න බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යත්ව විභාගයේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් දෙමළ විෂය මොකක්ද කරන්න පුළුවන් කියලා ඔහොම යමු. හරිද? දෙමළ විෂයෙන් තමයි වැඩ ටික කරන්න දෙන්නේ. මම ඔක්කොම කියලා දෙන්නම් හදාගන්න විදිය. අපි දැන් පහව අයිලර්නින් එක ඉගෙන ගන්න පහවසරේ තුල පුතාලට ලොකු වැඩපිළිවෙලක් දෙමළ පන්තිය තුල යනවා. ඒ වගේ මේ ආයත ශිෂ්‍යත්ව විභාගයට මේ අවුරුද්දේ එන්න තියෙන ගොඩාක් දේවල් අපි කතා කරනවා පන්තිය තුල. හේතුව කොලිතුවක් උසව කියලා කියන්නේ මුළු ලංකාවක් වටේම පන්ති කරන ගුරුවරයෙක්. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ ශිෂ්‍යත්ව ගුරුවරු රාශියක් ඇසුරු කරන ගුරුවරයෙක්. ඉතින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරු රාශියක් එක වැඩ කරන ගුරුවරයෙක්. ඉතින් ඒක නිසා දෙමාපියන්ට මම කියන්නේ මේ පන්තිය තුළ මේ විනාඩි ගාන මේ පැය ගාන කොලිතුවක් උස කතා කරන සියලුම දේවල් හොඳට අහන් ඉඳලා තමන්ගේ දරුවට ඒව නිරන්තරයෙන් යොදවන්න. හරිද? ඉතින් එච්චරයි මම කියන්නේ. ඉතින් හරි අවබෝධයෙන් වැඩ ටික කරමු. හරි. පුතේ ලියාගමු දෙවෙනි වාක්‍ය. හරි අවබෝධයෙන් ලියාගෙන දෙවෙනි වාක්‍ය. එනදු පෙර් රාමා. ලියාගමු දෙවෙනි වාක්‍ය. එනදු පෙර් රාමා. එනදු පෙර් රාමා. දෙවෙනි වාක්‍ය එනදු පෙර් රාමා එනදු පෙර් රාමා දෙවෙනි වාක්‍ය පුතේ එනදු පෙර් රාමා 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 හරි අවබෝධයෙන් වැඩ කරන්න හරිද ලේසි වැඩ කරන එක කොයිතුම්ක සර්ක වැඩ කරන එක විශේෂයෙන් ලේසි ඔයාලට තියෙන්නේ හරි අවබෝධයෙන් අහන් ඉඳලා ලියාගෙන වැඩ ටික කරගන්න විතරයි ඊට පස්සේ සතියක කාලයක් තියෙනවා ඒ ටික හොඳට පාඩම් කරගන්න පැහැදිලි නේද පුතේ හරි එනදු පෙර් රාමා හරි දැන් මයික් එක ඔන් කරන්න ඕන මිනුකි एक मिनट मिनुकी हाँ मिनुकी ये सब भी उगान को पढ़ान कराने हैं तो उसे उसे मिनुकी मटक किया ना बालान में नान किए ने के तेरों मुकद्दे नान मामे मामे हाँ बाय इतना पढ़ते हैं सर किया ना बालान में इन्हें तो किए ने के तेरों में मागे मागे ये लंगटे सेट किया ना बालान में फेयर किए ने की तेरे में नामे नामे हाँ दें हाईइंग इक्कमंट किया ना वाले दें आप ही लिखो दे मतलब आप ही किया ना कोई नहीं दें मतलब आप ही किया दें लिया कुछ दे मतलब आप के हाईइंग किया ना कोई तो फेयर रामा එනදු පෙර් රාමා දැන් මගේ පුතේ සර්ට ඇහෙන්න හයියෙන් කියන්න ඔය වාක්‍ය තේරුම තේරුම මගේ නම රාමා අන්න හරි නැවතත් කියන්න මගේ නම රාමා මගේ නම
රාමා හරි නියමයි පුතේ හොඳයි පාඩම් කරලා දිනවා ඔයාලා දෙන්නකින් අක්ක කවුද මෙනුකිද මිනුකිද මෙනුකි මෙනුකි හා හරි ඇත්තම සතුරුයි හේතුව තමයි දැන් මගේ හැම පන්තියකම අනිවාර්යෙන් තුන්විසල දෙන්නෙක් ඉන්නවම තමයි ඒක මම හොඳටම බලපු දෙයක් දැන් මේ පන්තියේ තුන්විසල දෙන්නෙක් ඉන්නවා පහවසරේ පන්ති ඉන්නවා තුන් දෙනෙක් අයි අක්කයි සෝරි නංගි අයියා මල්ලි ඉතින් හැම පන්තියෙම තුන්විසලා ඉන්නවා අනිවාර්යෙන් එයා වැඩ කරන හොඳයි හොඳයි මිනුකි දෙන්නම හොඳයි පාඩම් කරලා දෙන්න නියමයි මෙයා ගම් පුතේ තේරුම එනදු පෙර රාමා මගේ නම රාමා හොඳයි හොඳයි සයිමි හොඳයි සෙතුම් කො හසිනි මට පොත පෙන්නන්න අයියෝ හසිනි පොත පෙන්නන්න සෑට ලිව්ව නේද ලියලා නේද තියන්නේ කො හසිනි කතා කරන්න ලියලා නේද ඔව් සර් ආ සෑට කියන්නක පුතේ අ උංගල් පෙර එන්න කියන වාක්‍ය තේරුම මොකද හසිනි උංගල් පෙර එන්න ඔබේ ඔබේ නම ඔබේ නම විතරද මොකද්ද ඔබේ නම මොකද්ද ඊට පස්සේ හසිනි මට කියන්න එනදු පෙර රාමා කියන දේ තේරුම මොකද හසිනි මගේ නම රාමා මගේ නම රාමා. ඊයේ සතිය උගන්වපු පාඩම් කරා නේද? ආ. හයි. හොඳයි පුතේ. හරි. දැන් සියලු දෙනාම ලිව්වා එනදු පෙර රාමා කියලා. මගේ නම රාමා කියලා දැන් ලියලා දෙන්න. ඔන්න දැන් පුංචි වැඩක් අපේ දරුවන්ට දෙන්න හදන්නේ. දැන් චිත්‍ර අඳින්න කැමති නේද සියලු දෙනාම? චිත්‍ර අඳින්න කැමති නේද? ඔන්න දැන් ඔයාලා දැන් අඳින්න ඕන මෙන්න මේවා. හොඳට අහගන්න. හරිද මේ කියන විදියට හොඳට වැඩ කරන්න ඕන. ඔයායි ඔයාගේ යාළුවයි අඳින්න ඕන. පැහැදිලිද? ඔයා විතරක් නෙමෙයි ඔයයි ඔයාගේ යාළුවයි දෙන්නම අඳින්න ඕන. ඒ දෙන්න ඇඳලා ලස්සනට පාට කරන්න ඕන. පාට කළා නිකන් ඉන්නේ නැහැ. ඊළඟට අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒක කොඩිතුවක් කුස කියන්නම් පසුව මගේ පුතේ හරි අවබෝධෙන් මුලින් අඳින්න ඔයාව ඊළඟට ඒ ළඟින් අඳින්න ඕන ඔයාගේ යාළුවව අනේ නිකන් අර ඇට කෝටු බබ්බෝ වගේ කිච්චන් විතර ඇහැට පේන්නේ නැති පුංචි අය නෙවෙයි හරිද සාමාන්‍යයෙන් පිටුවෙන් භාගයක් විතර අරගෙන ලස්සන අඳින්නකො හේතුව තමයි අපිට තියෙනවා ලස්සන වාක්‍ය දෙකක් ලියන්න ලස්සන වාක්‍ය දෙකක් ලියන්න තියෙනවා ඉතින් ඒක නිසා පුතේ හරි අවබෝධයෙන් ලස්සන නැඳලා පාඩ කරන්න අපි බලමු මේ පන්තියේ වේගෙන්ම වැඩ කරන දරුවා කවුද කියලා. ඔන්න කාලය ආරම්භයි නියමයි. ඔය තියෙන්නේ ඔය වේගෙන් ගියොත් අපිට හොඳ වැඩක් කරන්න පුළුවන්. දැන් සමහර අය දුවනවා පාඩ පෙට්ටි හොයන්න, පාඩ පැන්සල් හොයන්න දුවනවා. ඒව කොලිතුවක් විසින් පළවෙනි දවසේම කියලා තියෙන්නේ තමන්ගේ ළඟට ගන්න කියලා. අශාන් පන්තියට එනව නම් පුතේ උඩට ටී-ෂර්ට් එකක් දාගෙන ඉන්න නැත්නම් එක්ක කැම්මේ කෝස් කරගන්න දෙමාපියන් ගෙදර ඉන්නවනේ. හරිද පොඩ්ඩක් පුංචි කාලේ ඉඳන් ඒක පුරුදු වෙන ඩිසිප්ලින් කියන දෙයක් ටී-ෂර්ට් එක නැතු ඉස්සරහට එක ලැජ්ජයි කියන එක ඔයාලා දෙමාපියන් කියන්න ඕනේ ඉතින් ඉතින් එක කැම් එක ඕෆ් කරන් ඉන්න එහෙනම් පුතේ නෝසරේනේ ඒක නිසා මම මොකක් කියන්නේ නැහැ පුංචි නිසා හිමාෂ දැන්ද සම්බන්ධුනේ හිමාෂ දැන්ද සම්බන්ධුනේ ඕනි මාෂ කතා කරන්න හිමාෂය අත්තක් ගාලා අනිත් අය වේගෙන් වැඩ කරන්න පොඩක් ඒ ඩිසිප්ලින් කියන දේ පුංචි කාලේ ඉඳන් පුරුදු කරගන්න නැත්නම් ඔක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉතින් මෙහෙමයි අනිත් පන්ති වලට සම්බන්ධ වෙන කොහොමද ඇති නමුත් මගේ පන්තිය වෙනවා පොඩ්ඩක් ඩිසිප්ලින් එක හදාගෙන විනයකින් පන්තියට සම්බන්ධ වෙන හේතුව තමයි අපි ලොකු ගමනක් ඉස්සරහට යන්න හිතාගෙන වැඩ කරන ගුරුවරු. ඉතින් ඒක නිසා දරුවගේ මට්ටම තව ටිකක් හදාගන්න ඕන නම් විනයත් හදාගන්න හැම දෙයකින්ම හොඳ කෙනෙක් ඕන හදාගන්න. එහෙම නැතුව ඉතින් තේරුමක් නැහැ නේද මාපියන්ට තේරෙනවනේ. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් ටී-ෂර්ට් එකක් අඳලා කොණ්ඩෙ පැත්තට පීරලා
ස්කෝලේ යනවා වගේ පන්තියට යවන්න ගෙදර ඉන්නේ ගෙදර ඉඳියා කියලා ඔයාලගේ දරුවන්ගේ කාලය ආපස්සට ගියොත් ආපස්සට ගියාම තමයි ඉතින් දරුවන් විශාල සංඛ්‍යාවක් අපි සතියේ වැඩ කරනවා සිසුන් 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන් 150ක් 200ක් අතර ප්‍රමාණයක් සතියේකට වැඩ කරනවා ඉතින් ආදරණීය අම්මේ තාත්තේ අපි ලොකු වැඩක් කරන්න හිතන් ඉන්න ගුරුවරු ඉතින් ඒක නිසා ඔයාලගේ දරුවගේ පුංචි අඩුපාඩුවක් පෙන්වුම් කරලා දෙන්නේ අඩුපාඩුව හදාගෙන ඉස්සරහට යන්න ඕන නිසා හරිද අනිත් දේ තමයි මෙතන ළමයි කරන හැම දෙයක්ම කොරිකුවක් උසට පේනවා හේතුව තමයි ස්ක්‍රීන් දෙකකින් ඔයාලගේ දරුවෝ කරන දේ බලාගෙන ඉන්නේ හරිද ඉතින් ඒක නිසා පොඩි විපර්යාසයක් දැක්ක ගමන් සර්ට පේනවා ඉතින් ඒක නිසා අනිත් ගුරුවරු වගේ දැන් ඔන්ලයින් එක නිකාම් නිකාම් ගහගෙන ගොඩාක් අය මන්ති කරන පටන් ගන්නවා ඉතින් නිකන් කිසි තාක්ෂණයක් නැතුව ඔහේ කරන අය ඉන්නවා නමුත් මම නම් අපේ අයිලෑන්ඩ් එකේ ගුරුවරු වගේම කොමිටුවක් උසරු ලොකු තාක්ෂණයක ගැටමික් පන්ති කරන ගුරුවරයෙක් ඉතින් ඒක නිසා මගේ පන්තිවල විනය අංකයක මේ හැම දෙයක්ම පිළිවෙලට කරගෙන යනවා ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒවට පොඩ්ඩක් කුරු කරන්න දරුවව කොහොම අඩුපාඩු වෙනවා ඉතින් ඔව ගන්න දේවල් නෙවෙයි අඩුපාඩුවක් වෙන්නින් කරලා උඩට වැඩ කරන අනිත් දේ තමයි ආ නියමයි සෙතුම් නියමයි නේ ඔය තියෙන්නේ නියමයි ඔව් හිමාෂ දැන්ද පන්තිර සම්බන්ධව කතා කරන්න කොහොමද දැන් මයික් එක ගමන් දෙකක් ඔන් කරා හිමාෂ හොඳයි මිනුකි දැන්ද පන්තිර සම්බන්ධුනේ සර් ලින්ක් එක එන්න සර් මේ සල්ලි දැම්ම මේ ලින්ක් එක එන්න සර් ඉරිද තමම සල්ලි දැම්ම ගිය සතිත් ගිය පන්තියට ඔව් සර් ලින්ක් එක ආන්නේ මෙයා යාළුවෙක් කියුවේ මේ ලින්ක් එක ඒ කියන්නේ ඔයාලා ස්ලිප් එක දැම්මද ස්ලිප් එක දැවද ගෲප් එකට අර කියන නම්බර් එකට යවුවද ස්ලිප් එක ඔව් සර් දැම්මා හරි මම ඔබ ආයේ හරි හරි මම ඔබ ආයතන පොඩ්ඩක් දැනුවත් කරන්න ඕම අඩුපාඩුවක් උනේම නෑ මං හිතන්නේ පොඩි අඩුපාඩුවක් වෙන්නේ නැති හරි ඉක්මනට හිමාෂ ඉක්මනට දිනේ දාගෙන ඉක්මනට අනිත් පැයට වැඩක් දීලා දින ඉක්මනට ප්‍රපාරංගක් දිනේ දාගන්න හරි මම ඔබ පොඩ්ඩක් ආයතනට කියන්න මේ ප්‍රශ්නයක් කියලා අම්ම කෙනෙක් දැනුවත් කරා කියලා හරි ඉක්මනට හිමාෂ පොත ගන්න ඉක්මනට හා සර් හා හා සර් ඉක්මනට පොත ගන්න ඉක්මනට පොත අරගෙන දිනේ දාගන්න හිමාෂ හිමාෂලයි අම්මේ දැන් ස්ලිප් එක වාගාව ඇතිනේ අනිවාර්යෙන් ස්ලිප් එක තව සැරයක් පොඩ්ඩක් යවන්නකෝ මම දැන් ක්ලාස් ඉවර වෙච්ච ගමන්ම දැන් මට ක්ලාස් එකක් තියෙනවා නමුත් කමන්නේ මම කෝල් එකක් දීලා කියනනම් ආයතනට මෙහෙමත් අම්මා කෙනෙක් කිව්වා කියලා ස්ලිප් එක පොඩ්ඩක් අර නම්බර් එකේ වයිමත් යවන්නකෝ එතකොට අයිමත් ස්ලිප් එක කරා යන්නේ හරි නේද හරි හරි ආන්සර් මේ ආයි හරි සර් හරි හරි නේ මේ ওই වගේ අඩුපාඩු වෙනවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් නමුත් කොහොම වුණාමයි ඒකයි මම කිව්වේ ආයතනට මම ඔක් කන්ෆර්ම් කරන්නම් කියලා මේ මම ආයතන වෙනුවෙන් සමාව ඉල්ලන්නම් හේතුව ඉතින් අපි ආයතන ඇතුළේ වැඩ කරද්දී ඔය වගේ අඩුපාඩු වෙනවා සාමූහික වැඩක් නේ ඉතින් මම ආයතනට පොඩ්ඩක් ඔක දැනුවත් කරන්නම් මෙහෙම පොඩි ගැටලුවක් කරලා දරුවෝ ලින්ක් එක දිහිලා නැහැ කිම කියලා අනිවාර්යෙන්ම අද ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් අල්මත් අර ස්ලිප් යවන නම්බර් එකට අල්මත් ස්ලිප් එක යවන්නම් මේ මම කියන්නම් මෙහෙම හිමාෂගේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තිබ්බ පොඩ්ඩක් බලන්න කියලා හරි ඉක්මන් කරන්නකෝ හිමාෂ දැන් අද අපි කතා කරේ පුංචි වාක්‍ය හතරක් දැනට කතා කරේ ගිය සතියේ උගන්වපු වචන වලින් පුංචි වාක්‍ය හතරක් කතා කරේ ඒ වාක්‍ය හතර ලියන්න පුතේ ඉඩ දෙන්නකෝ ඒ වාක්‍ය හතර ලියන්න පිටුවක් يعني පැත්තක් ඉඩ දෙන්නකෝ පැත්තක් ඉඩ දෙන්න බය වෙන්න එපා පුතේ හරිද පන්තියට ලේට් වුණා කියලා ඒක ගැටලුවක් නෙවෙයි ඔයාලට නැවත නැවත බලන්න පුළුවන් වෙබ්සයිට් එකේ දැන් මේ ක්ලාස් එක මේ විදිහටම අප්ලෝඩ් වෙනවා හෙට එතකොට ඔයාලට බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකින් තොරව අනිත් දරුවන්ටත් ඒ වගේම තමයි සිග්නල් ප්‍රශ්නයක් වෙලා මොකක් හරි ගැටලුවක් වෙලා ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණොත් අනිවාර්යෙන් වෙබ්සයිට් එකේ බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරිනේ පැති භාගයක් ඉඳ තියලා පැත්ත සම්පූර්ණ පිටුවක පැත්තක් ඉඳ තියලා වැඩ ටික පටන් ගමු අපි ඊළඟට පිළිවෙලට හරි ආ වෙයි ඉන්නේ ආශාන් ලස්සනට ඒකනේ මොකද දැන් අවදි වුනේ ආශාන්
हरी 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 कमान्ने इतना करना को हरी अनित्ता ये उपसर्ग है ना दिन का मंगोनंग अपे हिमाचल के कियान ना लिया नोड़ा वाक के देखे हरी हिमाचल लिया का ना अंक एक उंगल पैर इन्ने फलवनी वाक लिया का ना हिमाचल कुंटे उंगल पैर इन्ने तो दाई हासिनी पाठकल में दाई हासिनी भी इन्ने पाठकल नहीं थे हाँ हो दाई ये माय हरे හොඳයි පුතේ හිමාශ ලියා ගන්න පළවෙනි වාක්‍ය අනිත් අය ලියන්න එපා හිමාශ විතරයි අනිත් අය වැඩේ කරනකම් මේ පුතා අර පොඩ්ඩක් ආයතනික පොඩි ප්‍රශ්නයක් කියලා දිනවා ඒක නිසා හරි පළවෙනි වාක්‍ය ලියා ගන්න උංගල් පෙයර් එන්න අනිත් අය වේගින් වැඩ කරන්න හොඳයි මිනුකි अत्यानंदी वाले का नाम होता है अनुकरा वाले का नाम नहीं था अनुकरा वाले का नाम नहीं थे होता है ये सभी संबंध तुमने तो बोले ये सभी संबंध तुमने थे पटवार किए ने क्या हिंदी नहीं मांगी था ने उनका खरी प्रश्न या केला में ताक्षणिक के प्रश्न या हरि प्रश्न है ना प्रश्न है ना हरि दें रूप साथ अरे रूप देखे अंदर ला पाठ का लिवरा हैंड रिसेप्ट दान बलान कोण्डा एक बंदे रूप टी के अंदर ला पाठ का लिवरा हैंड रिसेप्ट दान बलान हरि हरि साईं मी कलबले यक्ने पाठ कराने हरि मिनुकी हरि देना हरि मिनुकी हरि आ मिनुकी हरि देना मरना नाम ते को पटला है नाम ही तो निक्के निक्की है आशान लिवा नहीं थे बात के लिए लिवा नहीं था आशान लिवा सर हाँ लिवा मुकदे टीशर्ट तेरा दांगी ना मतलब कुनादे आशान बायें निपा टीशर्ट तेरा दांगे ना पांती रहें ना आरे के अनिता एक तेवा दिए मतलब माई लक्षण तो पांती रहें ना स्कूले आना वाली वो बोलना कि तुम ऑनलाइन गिरा था माँ बोला क्या यानी इतनी नहीं वो बैठ थी लक्षण तो वैरा कराना वाला तुम ची आये नहीं रूपटी के अंदर ला पाठ कर पुआ हैंड रेस चक दा निकमंट बड़ा तीन वापरे कराने हैंड रेस दाल आयीं कराने पा हैंड रेस के दाल तीन दिन मंगरण पुते मंगरण वेगिंग वड़ा करना है वेगिंग वड़ा करना वेगिंग 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 और दाई सायुमी हरे पुते रसनाई मंगिताने हिमाचल ग्रुप पे रात कर लाइन ने थी वेगिंग 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 पार्ट करने ऊपर सरहाना दिन ने पार्ट कराने
දුවල පැනලා සෙල්ලම් කරන්න නෙවෙයි තියෙන්නේ හරිද ලස්සනට ඇඳලා ලස්සනට පාට කරලා වැඩකොටේ මැදිය තුල හරිද ලස්සනට වැඩ කරන්න ඕන හරි දැන් පාට කරණේම නවත්තලා රූප සරණ නඳිනේවා මේව කරලා පොඩ්ඩක් අහගන්න දැන් හරිද ඔන්න දැන් පුතේ අපි රූප දෙකක් ඇඳලා එක්කෙනෙක් ඔයාව අනිත් එක අනිත් කෙනා තමයි ඔයාගේ යාළුවා දැන් මෙහෙමයි කරන්න තියෙන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔය රූප දෙකේ ඉන්නවා ඔයත් ඔයාගේ යාළුවා කියන දෙන්නම ඉන්නවා හරිද එක රූපයක් ගාවින් ලියන්න ඕන ඔයාගේ නම මෙහෙමයි ලියන්න ඕන එනදු පෙයර් ඩොට් 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 කියලා ලියන්න එපා එනදු පෙයර් ඔයාලගේ නම ලියන්න ඕන ඒ ඩොට් ටික ගාව ඊළඟට අනිත් රූපේ ගාව ලියන්න ඕන එනදු පෙයර් ඔයාලගේ යාළුවාගේ නම පැහැදිලිද සියලු දෙනාටම වැඩේ පැහැදිලිද සතුන් පැහැදිලිද වැඩේ සතුන් පැහැදිලිද අම සර් හොඳයි නියමයි හසිනි පැහැදිලිද ඔව් සර් ආ හරි අමාය පැහැදිලිද වැඩේ මිනුකි මිනුකි හරිද වැඩේ තේරුණාද මිනුකි මිනුකි ටුයින්ස්ල දෙන්න වැඩේ පැහැදිලිද තේරුණාද ඔව් සර් දෙන්නටම හරිනේ හරි සර් හරි සයිමි හරි නේද තේරුණා නේද වැඩේ ඔව් සර් හරි අශාන් පැහැදිලි නේද වැඩේ අශාන් ඔව් සර් හරි අනුත්තර පැහැ හොඳයි අනුත්තර නියමයි තග්ගාලා ලියන්න ඔය රූප දෙක ගාවින් වාක්‍ය දෙක තග්ගාලා උපංගල ලියන්න උපංග කරන්න හරි අවබෝධේ ළඟට වැඩ ගොඩක් තියනවා කරන්න උපංග කරමු ලබන සතිය ඔය වාක්‍ය ටික වචන ටික සියල්ලක්ම පාඩම් වෙන්න ඕන හේතුව තමයි පන්ති පටන් අරගෙන මුල් විනාඩි 30 ඔව පාඩම් ගන්නවා හැම දරුවෙක්ගෙම ඒක නිසා පොඩ්ඩක් හොඳට පාඩම් කරගන්න තරංග සේනාධිපති පුතේ මට වැඩ ටික පෙන්නන්න පොඩ්ඩක් කැම්බෙකොම් කරලා තරංග සේනාධිපති කැම්බෙකොම් කරන් වැඩ කරන්න හොඳයි වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න එක රූපයක් ගාවින් ලිව්වා ඔයාලගේ නම එනදු පෙයර් කියලා ඊළඟ රූපේ ගාවින් ලිව්වා ඔයාලගේ යාළුවගේ නම එනදු පෙයර් කියලා යාළුවගේ නම හරි දැන් පොඩුවක් උස ඔයාලට chance එක දෙනවා දෙමලෙන් කියන්න chance එක දෙනවා හරිද ලස්සනට කට ඇරලා හොඳට උච්චාරණය කරලා අපේ දූල පුතාලා හොඳට කියන්න ඕන පැහැදිලි නේද හරි ලියරි වරයි නේද ළමයි ළමයි ලියරි වරයිද හොඳයි මට ඉස්සෙල්ලම කියන්න හසිනි ඔයාගේ නමත් ඔයාගේ යාළුවගේ නමත් අර සර් කිව්ව විදිහට ලියලා ඉක්මනට කියන්න හසිනි පළවෙනි එක එනදු පෙයර් හසිනි යාළුවගේ එනදු පෙයර් සමුදි එනදු පෙයර් සමුදි හරි හොඳයි අන්න ඒ වගේ tag ගාලා කියාගෙන යන්න tag ගාලා කියන්න මට සයුමි ඉක්මනට සයුමි එනදු පෙයර් සයුමි එනදු පෙයර් කීරු දිනි හොඳයි මෙනුකි ඉක්මනට පස්සේ hinaවෙමු මෙනුකි පස්සේ hinaවෙමු දැන් කියන්න tag ගාලා ඉක්මනට කියන්න එනදු පෙයර් මෙනුකි එනදු පෙයර් සිතිල මෙනුකි ඉක්මනට එනදු පෙයර් මිනුකි එනදු පෙයර් තෙනුග තෙනුග හරි හොඳයි අශාන් තග්ගාල කියන වාක්‍ය දෙක රෂා එනදු පෙයර් රෂාන් එනදු පෙයර් මිහිල් එනදු පෙයර් මිහිල් හොඳයි සෙතු තග්ගාල කියන්න සෙතු වේගෙන් 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 කියන්න සෙතු එනදු පෙයර් සෙතු එනදු පෙයර් හිමාෂ නියමයි තියෙන්නේ තරංග තරංග කියන tag දාලා වාක්‍ය දෙක
माइक ऑफ कर ग्रूप ग्रूप हरी පොඩ්ඩක් මට ඔය අර කතා කරන එකෙන් මට තේරුම් ගන්න පුළුවන් මේක කියන්නේ කියලා. ඉතින් මේ පොඩ්ඩක් කියන එක මට අහුගෙන නැහැ. මම ප්‍රශ්නයක් නැහැ. හොඳයි. වැඩ කරලා තියෙනවානේ. හරි. පුතේ ලියාගමු ඊළඟ වාක්‍ය වේගෙන් කාලය යනවා. වෙලාව යනවා ඉක්මනටම. ඉක්මනට ලියාගමු ඊළඟ වාක්‍ය. උංගල් ඌර් එදු. සෝරි. උංගල් ඌර් එන්න. ඔය දෙදු කියන වචනේ උගන්නලා නැහනේ. ලියාගන වාක්‍ය ඊළඟ වාක්‍ය. उंगल ऊर एन्ने तुम्हें निवाक के लिए आना है, उंगल ऊर इन्ने, उंगल ऊर इन्ने, हरियाणा बोलते लिए मो, उंगल ऊर इन्ने ඉතාමත්ම සරලයි හරිද මේ වගේ දේවල් ඉතාමත්ම සරලයි හොඳට පාඩම් කරගන්න ඉතින් මම කියන්නම් කොහොමද ලබන සතියේ සම්බන්ධ වේදේව හදාගන්න ඕන උංගල් ඌර් එන්න හරි හොඳයි මේකින් වැඩ කරනවා නියමයි සර්ට ඔබ තිබ්බා ස්ක්‍රීන් ෂෙයා කරි දාලා නැත්නම් බෝඩ් එකේ ලියවලා හරි ලියවන්න නමුත් මම මේ මාසය තුල කරන්නේ ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියෙන දේක් හරියට බලාගෙන ලියන්න පුළුවන්ද හොඳට පාඩම් කරගන්න පුළුවන්ද ඊළඟට සර් කියන දේක් හොඳට ලියන්න පුළුවන්ද ඔන්න ඕවා චෙක් කරගන්න තමයි ඔය වැඩ දෙක කරන්නේ මේකින් වැඩ කරන ළමයි කවුද පොඩ්ඩක් හෙමින් වැඩ කරන්නේ කවුද ඒකන්නේ පොඩ්ඩක් වැඩ කරන කම්මැලි අය කවුද ඔන්න ඕවල්ලන එක තමයි දෙසැම්බර් මාසේ ටාගට් එක හරිද ඊට ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුව තමයි දැන් තුන වසරෙන් ඔයාලා ඉගෙනගෙන හතර වසර පහ වසර 6 7 8 9 සියල්ලම වැඩ කරන්න තියෙන අයිලර්නින් එකේ පොඩි ඔෆිසර් එක. ඉතින් එහෙම වැඩ කරද්දී සර් දැනගන්න ඕන ඔයාලගේ අඩුපාඩු. ඉතින් මේ අඩුපාඩු ටික දැනගත්තම සර්ට පුළුවන් ලස්සනට ඔයාලගේ වැඩ ටික කරලා දෙන්න. ඉතින් පුතේ හොඳට වැඩ කරන්න. මේ පැය ඇතුලේ හොඳට යෙදෙන්න. අපි කතා කරන්නේ තාමත් පුංචි වචන ගාන. ඒ වචන ගාන හොඳට පාඩම් කරන්න. ඒක තමයි වෙන්න ඕන. හරි. දැන් සයුමි මයික් එක ඔන් කරන්න ඕන සයුමි හරි ඔ සයුමි
Sayumi, ගිය සතිය උගන්වපු පාඩම් කරා නේද? ඔව් සර්. ඕ. පුතේ, උංගල් ලියද්දි එන්නේ මොන ලයන්නද? මූර්ජජල. එමයි. මූර්තජල. දැන් දෙමාපියන් බලන්න තමන්ගේ දරුවන් උංගල් ලියද්දි ලියලා තියෙන්නේ මූර්තජ ලයන්නද කියලා. හරිද? Sayumi, අපි මූර්තජ ලයන් ලියන්න කිව්වොත් දන්තජ ලයන් දිව්වොත් අපිට ලකුණු දෙවිද? ලකුණු දෙන්නේ නැහැ. මම තව ප්‍රශ්නයක් අහන්නද? ආ Sayumi. හා සර්. මට කියන්න බලන්න Sayumi. උංගල් කියන එකේ තේරුම මොකද්ද? ඔබේ. ඔබේ. ඌර් කියන එකේ? ගම. ගම. හොඳයි. එන්න කියන එකේ? මොකක්ද? මොකක්ද නැත්තම් කුමක්ද දෙකම ගන්න පුළුවන්. දැන් Sayumi වේගින් කියන්න තේරුම සම්පූර්ණ වාක්‍ය උංගල් ඌරෙන්න කියන එකේ සම්පූර්ණ තේරුම මොකක්ද? ඔබේ ගම මොකක්ද? නියමයි. නියමයි Sayumi. හොඳයි. ලියාගම් පුතේ තේරුමට අදාලා අනිත් දරුවෝත් උංගල් ඌරෙන්න ඔබේ ගම කුමක්ද? හොඳයි. उंगल ऊर एन्न ओबे गम कुमाग्द 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 हाय ඔන්න දැන් අපෙන් කෙනෙක් අහනවා ඔබේ ගම කුමක්ද කියලා දැන් එහෙම අහද්දි අපි පාඩුවේ කටවහන් ඉන්නවද ළමයි ආශේන් ඔන්න දැන් අපි ආශේන්ගෙන් අහනවා ගම කොහෙද කියලා. එහෙම අපි අශේන්ගෙන් අහුවට පස්සේ අශේන් කටවහන් ඉන්නවද අශේන්? නෑ නේද? කටවහන් ඉන්නේ නෑ. අපේ දූල පුතාලා ලස්සන පිළිතුරක් දෙනවා. පුතේ ලියා ගන්න ඊළඟ වාක්‍ය හතරවෙනි වාක්‍ය ලියා ගන්න. එනදු ඌර් හරි අවබෝධයෙන් ලියා ගන්න හතරවෙනි වාක්‍ය. එනදු ඌර් එනදු ඌර් ලියාගම් වාක්‍ය හතරවෙනි වාක්‍ය එනදු ඌර් එනදු ඌර් හැටන් හරි අවබෝධයෙන් ලියා ගන්න එනදු ඌර් හැටන් හරි අවබෝධයෙන් ලියා ගන්න වාක්‍ය හතරවෙනි වාක්‍ය එනදු ඌර් හැටන් එනදු ඌර් හැටන් හරි අශාන් මයික් එක ඔන් කරන් ඉක්මනට හරි අශාන් මට කියන්නේ එනදු කියන වචනේ තේරුම මොකක්ද අශාන් මගේ මගේ ඌර් කියන්නේ මොකද්ද මොකද්ද ආ ඌර් කියන්නේ ඌර් 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 ගම්ම ගම්ම එතකොට සර්ට කියන්නේ එනදු ඌර් හැටන් කියන එකේ තේරුම මොකද්ද මගේ ගම මගේ ගම හැටන් හැටන් නියමයි ලියාගම් පුතේ තේරුම එනදු ඌර් හැටන් මගේ ගම හැටන් ලියාගම් වේගෙන් බයි නියමයි තියෙන්නේ මගේ ගම හැටන් හොඳයි සිතුම්
मगे गम हैटन उन्दाय सायुमी ओको क्या नांगी रंडू एंड बैग मर लिया उन्दाय आशीन उन्दाय पुते ये माय उन्दाय आशीन मगे गम हैटन එනදු ඌර් හැටන් මගේ ගම හැටන් අශාන් තේරුම ලියන්න ඕන අශාන් ලියන්නක් ගාලා මගේ ගම හැටන් කියලා තේරුම එනදු ඌර් හැටන් මගේ ගම හැටන් හොඳයි ඔය තියෙන්නේ අස්සන්ට වැඩ කරන අනියමයි දැන් පුතේ වේගෙන් ඔයාලා අඳින්න ඕන ඔයාලව එක්කෙනෙක් අඳින්න ටක් ගාලව ඉක්මනට ටක් ගාලා අඳින්න එක්කෙනෙක්ව रूपया लसन रूपयाटिंगलियाल शिष्य विभाग හොඳම ප්‍රතිඵල දෙන්නේ දකුණු පළාත තුල දෙනවා. ඉතින් ඒක නිසා ඒ අපි ගොඩක් ගුරුවරු මහන්සි වෙලා ළමයි කැප කරලා දෙමාපියන්ගේ උනන්දු වෙලා ලොකු වැඩක් කරා. ඉතින් ඒ වගේම ඔයාලටත් ඔයාලගේ දරුවන්ටත් මේ හම්බුන chance එකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. ඉතින් මං දැම්ම තාම පුංචිනේ. ඉතින් ඔයාලට ඉදිරියේදී කියන්න කොහොමද ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න ඕනේ හැම දෙයක්ම කියන්න අපි හොඳට හොඳ වැඩක් කරලා අපි දරුවෝ ටික ඔක්කොම ශිෂ්‍යත්වයෙන් හොඳ කඩමැටින් පාස් කරගමු. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් හොඳට වැඩ කරමු අපි. को बाला निकमंड बेगिंग वाले कराना ना हाशिनी कम्बली बिंदर बे निकमंग करा ये माय वाले कराने अमारमेली
ඒක ඔයාලටමයි හොඳ නැත්නම් ඒක සර්ට හොඳක් හොඳක් නැහැ ඉතින් ඔයාලටමයි හොඳ ඉතින් ඒක නිසා පොඩ්ඩක් කම්මැලි ගන්න ඇති කරලා පොඩ්ඩක් වේගෙන් වැඩ කරන්න නැත්නම් අනිත් පන්ති වගේ ටියුට් එකක් මෙතන දීලා එහෙම වැඩ කරන්න බෑ පුංචි ඔයාලට හොඳයි හසිනි නියමයි ඔය වැඩ කරන්නේ පුංචි ඔයාලා දැනගන්න ඕන මේ විදියට ඕන ලියන්න මේ විදියට අකුරු වැරදුනොත් අපිට විභාගේ ලකුණු නැහැ කියලා අපි දැනගන්න ඕන හරිද ඔය හැම දෙයක්ම අපි හදා ගන්න ඕන හොඳයි හසිනි හොඳයි මිනුකි හොඳයි සයුමි හොඳයි සෙතුම් ආ හිමාශලාට පවර් කට් එකක් වගේ අඳුරේ ඉඳන් වැඩ නේද හිමාශ හොඳයි ආ උනන්දුව දිනක නේම උනන්දුව දිනක ඇත්තටම හොඳයි අනුත්තර ආවා වැඩ ගන්නවාද කියලා බලන්න විදියක් නැහැ නිසලට पड़ा पोते पे ना ना नुत्तरा पड़ा याशान हाँ डैम पुते मंगहाना वो यार लेकिन गम ठीक है बेगिन किया गया ना अन्नौन अनिता ये बैठा करने का हसीनी मंगल किया ना उस साथ के यार उस वेट के यावे अमाया एक मिनट काले ने अमाया एक मंगरा इन्ना दो पैर मकाड़ीगा मैं मुकाद 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 दे इन्ना दो पैर मकाड़ीगा मैं नहीं पैर निवेश पुते पैर किया ने की रेस चला ऊर किया ला हदागा ना लापन साथी इन्हें कैमरे का माय अनिवार्य ऑन करा ना मैं आडू पारू देख का नहीं दे वो कैमरे को ऑन करा नहीं ना तो लिया ला वो दम पेनों ने आडू पारू अनिवार्य लापन साथी कैमरे को ऑन वेन नो ना अरे दे अरे ठग गाला मेनू की मट गया इन्हें එන්නදු ඌර් බොරැල්ල. අබෙන්නම ඉතින් බොරැල්ලනේ. හරි ප්‍රශ්නයක් නැහැ. හරි සයු ඊළඟට. එන්නදු ඌර් කැස් බෑව. ආ කැස් බෑව. සිතුම් ඉක්මනට. සිතුම්. එන්නදු ඌර් කණ්ඩි. ආ එන්නදු ඌර් කණ්ඩි. අශාන්. එන්නදු ඌර් මහනුවර. එන්නදු ඌර් මහනුවර. හිමාශ. सर ओ लाइट गया आ हरे प्रश्न है ने किया ना बता लिखूँ एक नदूर कंडी नदूर कंडी हरे हाँ दाई अनुत्तर आगे ना हांडे विद्या नहीं नहीं माइक कौन कर लाए क्या वाले यार किया ना मटे हेल्ले नहीं बुते अनुत्तरा माइक कौन कर लाए खतरा करने बाला ना ऐना उधर उत्तरा पता करने बाला ना उत्तरा सर ओ किया ने बैंगन है ना इन्हें तो ऊर पगला बीता हाँ होता है वो बैंगन हरे होता है बुते ඔන්න අද අපි ඔය කතා කරේ අපේ දරුවන් එක්ක ස්පෝකන් තමිල් ඒ කියන්නේ කතන දෙමළ කොටසට අදාළ වෙන ඉතාමත්ම වැදගත් ඉතාමත්ම පුංචි වාක්‍ය ටිකක් දෙමාපියන්ට වැඩක් පේනවා දෙමාපියන් අනිවාර්යෙන්ම අපි පළවෙනි දවසේ කතා කරපු වචන 11 සහ දෙවනි දවසේ කතා කරපු ඔය වචන ටික ඒ කියන්නේ අද කතා කරපු ඔය වාක්‍ය ටික හොඳට පාඩම් කරන්න ඕන ලබන සතියේ දරුවා පන්තියට සම්බන්ධ වෙද්දී. ඒකට හේතුව තමයි අපි ජනවාරි මාසේ ඉඳන් ඔයාලගේ දරුවන් එක්ක පාඩම් සම්බන්ධ වලට වැඩ ටිකට එනවා. ඉතින් පාඩම් වලට එද්දී අපිට ඔය වගේ පුංචි දේවල් නැවත ආවර්ජනය කරන්න වෙලාවක් නැති වෙනවා. ඔයාලට 3 වසරේ දරුවන්ට අදාළ ටියුට් එක මේ මාසෙම ලබා දෙන්නේ නැහැ. ජනවාරි මාසේ ඊළඟ පාඩමත් එක්ක එකට එකතු කරලා තමයි ටියුට් එක ලබා දෙන්නේ. එතකොට किसी प्रश्न की तरह
වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ටියුට් එකේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒව කරන්න නම් ඔයාලගේ දරුවන් හොඳට ඔය වචන පාඩම් කරන්න ඕන. වචන ටික පාඩම් කරන්න ඕන. ඔය කතා කරපු වාක්‍ය ටික හොඳට පාඩම් කරගන්න. වාක්‍ය ටික නම් පාඩම් කිරීම අත්‍යවශ්‍යයි. හේතුව තමයි ශිෂ්‍යත්ව විභාගයට යද්දී ඔයාලගේ දුවා දරුවන් පේපර්ස් වලට මුණ දෙනවා. ඉතින් ඔය පේපර්ස් වල නිරන්තරයෙන් ওই වාක්‍ය තියෙනවා. ඉතින් හරි අවබෝධයෙන් හොඳට වැඩ ටික කරන්න. අපි ලබන සතියේ තවත් වාක්‍ය තුනක් හෝ හතරක් කතා කරලා තමයි අපි ඉතුරු වැඩ ටික කරන්න යන්නේ. එහෙනම් අපි අදට පන්ති නතර කරමු. වණක්කම් ආයුබෝවන්. මුන්මණි හෙල්තුනේ. පෙරුවන් සරණයි. සියලු දෙනා පරිස්සමින් ඉන්න. පුදු සරණයි පුතේ.